විනාශී පිළිකා. මෙය ඇත්තටම කියතොත් වගුඩු පිළිකා වලටත් වඩා මාරාන්තිකයි. නිසි වේලාවට මේ මුත්‍රාශ නැත්නම් මුත්‍රා බොක්ක අපි කියලා කියනවා, මේ මුත්‍රා බොක්කේ පිළිකා වලට ප්‍රතිකාර නොකරොත් මෙය පැතිර යාම නිසා ජීවිතයට තර්ජනයක් වෙන්නට පුළුවන්. ඒතර මුත්‍රාශ පිළිකාත් මූලික අවස්ථාවල්දී පැමිණෙන්නේ මුත්‍රා සමග ලේ ගැලීම. විශේෂයෙන්ම අවුරුදු 40-45 ගියාට පස්සේ ගෑනු පිරිමි ભેදයකින් තොරව මේ වගේ රුධිර වහනය වුණොත් කිසිම අවස්ථාවකදී එය කල් දාන්න එපා. සමහර රෝගීන් මම දැකලා තිබෙනවා කියනවා මම මේ බීට්‍රූට් ගොඩක් ආපු නිසා, නැත්නම් මම මේ අලුත් බෙහෙතක් පටන් ගත්ත නිසා මේ මුත්‍රා රතු පාට ගියා කියලා, නැත්නම් සමහර අවස්ථාවේදී හිතනවා මේක මේ මුත්‍රා ආසාදනයක් නිසා ලී ගියා කියලා. ඒක ඊටාම වැරදි, ඊටාම භයානකයි. ඒ නිසා කල යුත්තේ වහාම විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම. එතකොට අපිට පුළුවන් අපි සැක කරනවා නම් මුත්‍රාශ මුත්‍රා බොක්කේ පිළිකාවක් කියලා අපට විශේෂ පරීක්ෂණ දෙකක් තිබෙනවා කරන්නට. එකක් තමයි CT ස්කෑන් පරීක්ෂණය, මේක උඩු දුවලද කියලා බලන්න. දෙවනි දේ තමයි අපි කුඩා ටෙලස්කෝප් මාර්ගයේ උපකරණයක්, බොහෝ අවස්ථාවේදී මුල් අවස්ථාවේදී නිර්වින්දනයක් අවශ්‍යත් වෙන්නේ නැහැ, කුඩා ටෙලස්කෝප් උපකරණයක් මුත්‍රාශය ඇතුළට දාලා අපි බලනවා මේ වගේ ඇත්තටම කෙඩියක් තිබෙනවාද කියලා. මේ වගේ පිළිකාවක් දැක්කොත් ඊට පස්සේ ඊට සමාන ඊට වඩා විශේෂිත උපකරණ මාර්ගයෙන් මේ මුත්‍රාශයේ පිළිකාව සම්පූර්ණයෙන් වගේ කපා ඉවත් කරන්නට පුළුවන් පිට කැපුමක් නැතුව. එතකොට යම් හේකින් ඒ මුත්‍රාශ පිළිකාව කපා ඉවත් කරාට පසුව ඒකේ ප්‍රතිඵල දෙආකාරයකට එන්නට පුළුවන්. මුත්‍රා බොක්කේ පිළිකා දෙවර්ගයක් තිබෙනවා. එකක් තමයි මුත්‍රාශයේ මතු පිට, ඒ කියන්නේ මුත්‍රාශයේ මාංශ පේශි වලට කා නොවැදී කාවැදීන්නේ නැතුව තිබෙන මුත්‍රාශ පිළිකා. අනිත් වර්ගයේ මුත්‍රාශ පිළිකාව තමයි මුත්‍රාශයේ මස් වලට කාවැදී තිබෙන පිළිකා. මේ වර්ග දෙකෙන් බහුලයක්ම දකින්න ලැබෙන්නේ, බොහෝමයක් දකින්න ලැබෙන්නේ අර මා කිව්ව වර්දී මතු පිට තිබෙන පිළිකා. මේ පිළිකා වලින් ඇත්තටම මිනිස්යාගේ ඒ රෝගියාගේ ජීවිතයට බොහෝ විට තර්ජනයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඉවත් කරාට පසුවත් දිගින් දිගටම මේ මුත්‍රාශයේ හතු පිපෙන්නා වගේ මේ පිළිකාව මතු වෙන්නට පටන් ගන්නවා. ඒ හේතුව නිසා ඒ මතුවීම ප්‍රමාද කරන්නට අපි පිළිකා විශේෂඥ වරුන් හරහා මේ මුත්‍රාශයට විශේෂ ඖෂධයක් ඇතුල් කරලා මුත්‍රාශයේ මතු පිටට මේ මුත්‍රාශයෙන් නැවත හතු පිපෙන්නේ පිපෙන්නා වගේ එන ඒ පිළිකාව නතර කරන්නට ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා. ඒ එක්කම අපිට නමුත් ප්‍රතිඵලය, ඒ කියන්නේ ගෙඩියේ ප්‍රතිඵලය ආවොත් මේක මස් වලට මුත්‍රාශයේ මාංශ බිත්තියට කාවැදී තිබෙන පිළිකාවක් කියලා ඒ පිළිකාව අනිවාර්යයෙන්ම නැවතෙනවා. එතකොට ඒ වගේ පිළිකාවකදී අපට දෙන්නට පුළුවන් ප්‍රතිකාර ක්‍රම දෙකක් තියෙනවා. මොකද මේ පිළිකාව භයානක තත්ත්වයක්. මේ පිළිකාවේදී මුත්‍රාශය ඉවත් කිරීම. මොකද මේ පිළිකාව මාංශ පේශි වලට කාවැදුනට පස්සේ මුත්‍රාශය බිත්තිය පුරාම අපිට නොපෙනී පැතිර යනවා. ඒ නිසා මේ සුව කිරීමට නම් ඒ පිළිකාව අඩංගු මුත්‍රාශය ඉවත් කිරීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ පිළිකාව සමග මුත්‍රාශය ඉවත් කිරීමේ ශල්‍ය කර්මයට මුහුණ දීමට බැරි දුර්වල කෙනෙක් නම් අපි රේඩියෝതെරපි එහෙම නැත්නම් විකිරණ ප්‍රතිකාර වලට අපි ඒ රෝගියාව යොමු කරනවා. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මොකද ඇතුලෙන් අර අපිට පෙනෙන පිළිකා කොටස විතරක් කපලා අයින් කරලා මේ රෝගේ ඒ අවස්ථාවේදී සුව කරන්නට බෑ. එතකොට මේ මුත්‍රාශය ඉවත් කිරීමේදී මොකක්ද වෙන ප්‍රත්‍යක්ෂය කියන එක රෝගීන් හුඟක් වෙලාවට අහනවා. මුත්‍රාශය අයින් කරාට පස්සේ ඔබ දන්නවා මුත්‍රා එකතු කරගන්න තැනක් නැහැ. ඒ නිසා සමහර අවස්ථාවලදී, බොහෝ අවස්ථාවලදී අපිට මුත්‍රා වාහිනී දෙක මේ ශරීරයේ උදර බිත්ති එළියට බෑග් එකක් එහෙම නැත්නම් මල්ලක් වගේ දෙයකට මුත්‍රා ගලන විදියට සකස් කරන්නට සිද්ධ වෙනවා. නමුත් මේ සිද්ධ කරන්නේ අපි ඒ පිළිකාවෙන් ඒ රෝගියා සුව කිරීමේ අරමුණ ඇතුව. නමුත් සමහර තරුණ රෝගීන් සඳහා අපට මුත්‍රාශයක් අලුතෙන් හදලා දාන්න පුළුවන්. මේක කරන්නේ බඩවැලේ කොටස් අරගෙන ඉවරලා එක්තරා විශේෂ ක්‍රමයකට ඒ සඳහා පුහුණු ලැබූ වෛද්‍යවරුන්ට පුළුවන් අලුතෙන් මුත්‍රාශයක් වගේ දෙයක් මල්ලක් පැසක් හදන්න පුළුවන් බඩවැල් වලින් ආන්තරික වලින්. ඒ හදලා අලුත් මුත්‍රාශයක් හදලා ඉවරලා ඒක උදරයේ තැන්පත් කළා ඒකට මුත්‍රා එකතු වෙන්න අරින්න පුළුවන්. මේක ඉතා විශේෂිත ක්‍රමයක්, මෑත කාලෙදි පටන් නිතර වගේ කරන්නට පුළුවන් දෙයක්. නමුත් මේ තීරණය ගන්න ඕනේ විශේෂඥ වෛද්‍යවරයෙක්.
ඒතකොට ඒ ක්‍රම වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ මුත්‍රාශය පිළිකාව පැතිරලා ගිහින් තිබුණොත් මීට අමතරව අර කීමෝතෙරපි නැත්නම් ඖෂධ ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් අපේ ඒ මුත්‍රා මාර්ගයේ සම්බන්ධ පිළිකාව ගැන කතා කරනකොට පුරස්ථ ග්‍රන්ථි පිළිකාව ගැන වචනයක් කිව යුතුයි. පුරස්ථ ග්‍රන්ථි පිළිකාව ලේ වහනේ වීමෙන් නෙවෙයි එන්නේ. පුරස්ථ ග්‍රන්ථි පිළිකාව ඉදිරිපත් වෙන්නේ හුඟක් අවස්ථාවලදී මුත්‍රා කිරීමේ අපහසුතාව අනුව. ඒ කියන්නේ මුත්‍රා හරියට විදලා යන්නේ නැති ස්වභාවයක්. මුත්‍රා හිරවීමක්. එහෙම නැත්නම් මුත්‍රා කඩින් කඩ යෑමක්. මුත්‍රා කකුල් දෙක ළඟට වැටෙන ස්වභාවයක්. ඒ වගේ මුත්‍රාශය හිරවීමේ ස්වභාව රෝග ලක්ෂණ ලෙස තමයි පුරස්ථ ග්‍රන්ථි කියන පිළිකාව ඉදිරිපත් වෙන්නේ. එතකොට මේක බොහෝ අවස්ථාවලදී ඇත්තටම අර පුරස්ථ ග්‍රන්ථි අපි දන්නවා වයසත් සමගත් ලොකු වුණාමත් මුත්‍රාශය හිර කරගන්නවා පුත්‍රා. එතකොට ඒ රෝග ලක්ෂණ වගේමයි පිළිකාවෙත් රෝග ලක්ෂණ. එතකොට වයස දෙකට විශාල එක විශාල වෙච්ච පුරස්ථ ග්‍රන්ථික රෝග ලක්ෂණ පුරස්ථ ග්‍රන්ථි පිළිකාවක රෝග ලක්ෂණත් අතර වෙනසක් නැහැ. ඒ දෙක රෝග ලක්ෂණ වලින් අඳුර ගන්න බෑ. ඒ නිසා ඒ වගේ රෝග ලක්ෂණ වලින් වයස්ගත පුද්ගලෙක් හෝ අවුරුදු 45කට 50කට එහා පුද්ගලෙක් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙතට යොමු වුණාම අපි අනිවාර්යයෙන්ම පරීක්ෂණ කීපයක් කරලා මේක වයසට ලොකු වෙච්ච පුරස්ථ ග්‍රන්ථියක්ද පිළිකාවට ලොකු වෙච්ච පුරස්ථ ග්‍රන්ථියක්ද කියලා අඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සඳහා අපි මූලික වශයෙන් කළ යුත්තේ රෝග පරීක්ෂාවට අමතරව විශේෂ ලේ පරීක්ෂා තිබෙනවා, ස්කෑන් පරීක්ෂා තිබෙනවා. මේ වගේන් අපිට කියන්නට පුළුවන් ඒ විශේෂිත ලේ පරීක්ෂාවලින් PSA කියන නමින් අපි හඳුන්වනවා අපිට සැක කරන්න පුළුවන් පිළිකාවක්ද නැද්ද කියන එක. මේ සැකයක් මතුනොත් මේ ලේ පරීක්ෂණය වලින් ඊට පස්සේ අපි කළ යුත්තේ මේ ග්‍රන්ථියෙන් කුඩා කොටස් කීපයක් අරගෙන පරීක්ෂා කිරීම සිදු කළ යුතුයි. මේ සිදු කරන්නේ ශල්‍ය වෛද්‍යවරයා නෙවෙයි, විකිරණ වෛද්‍ය විශේෂඥවරයෙක්, අල්ට්‍රාසවුන්ඩ් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්, ගුදමාර්ගයේ හරහා ඇතුල් කරන කුඩා ස්කෑන් උපකරණයේ කුඩා කොටසක් මගින් ඒ ගෙඩියේ නැත්නම් පුරස්ථ ග්‍රන්ථියේ කෑලි කීපයක් අරගෙන පරීක්ෂාවට යවලා තමයි ස්ථිර වශයෙන් දැනගන්න පුළුවන් මේක පුරස්ථ ග්‍රන්ථි පිළිකාවක්ද කියන එක. දැන් මේ නවීන යුගයේදී MRI පරීක්ෂණයත් මේකට උදව් වෙනවා. මොකද MRI පරීක්ෂණයක් කරොත් ඒ පුරස්ථ ග්‍රන්ථියේ සැකකටයුතු ප්‍රදේශ අඳුන ගන්නට පුළුවන් අර කැබලි ගන්න පරීක්ෂණයට ප්‍රථම. ඉතින් ඒ වගේ අඳුන ගත්තොත් ඇත්තටම ප්‍රතිකාර ක්‍රම තිබෙනවා මේ පුරස්ථ ග්‍රන්ථි පිළිකාවලට, විශේෂයෙන්ම තරුණ අයට, ඒ කියන්නේ අවුරුදු 40 ගණන් 50 ගණන් වල ඉන්න අයට බොහෝ අවස්ථාවලදී මේ පිළිකාව දැනගත්තට පස්සේ ඒ ග්‍රන්ථිය සම්පූර්ණයෙන් ඉවත් කරන විශේෂ ශල්‍ය කර්මයක් තිබෙනවා. ඒ ශල්‍ය කර්මයෙන් ඒ ග්‍රන්ථිය සම්පූර්ණයෙන් ඉවත් කරාම ඒ පිළිකාවත් සමගම සුවයක් ලබන්න පවා පුළුවන්. නමුත් වයස්ගත උදවියට සහ ඒ ශල්‍ය කර්මයට නුසුදුසු රෝගීන් ඉන්නවා ඒ අයට විකිරණ ප්‍රතිකාර මගින් ඒත් හොඳ සුවයක් ලබා ගන්නට පුළුවන්. ඊට අමතරව මේ රෝගය පැතිරී ගිහින් කියලා අපිට හිතනවා නම් පුරස්ථ ග්‍රන්ථි පිළිකාව ශරීරයේ ඉස්සලම යන්නේ අස්ථිවලට, ඒ වගේ පැතිරී ගිහින් තිබෙනවා නම් මේ වගේ ලොකු ශල්‍ය කර්ම හෝ විකිරණ මගින් ඒ ග්‍රන්ථියට විතරක් ප්‍රතිකාර කරලා මදි. ඒ වෙනුවට ශරීරයේ පුරුෂ හෝමෝන අඩු කරන යම් යම් ඖෂධ වර්ග තිබෙනවා, ඒ ඖෂධ මගින් ප්‍රතිකාර කරන්නට සිද්ධ වෙනවා. ඒතකොට මේ මොනෑම ආකාරයකට හරි පුරස්ථ ග්‍රන්ථි පිළිකා වලට මූලික අවස්ථාවේදී අපි අඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ අඳුනා ගැනීම කළ යුත්තේ අර PSA කියන පරීක්ෂණය මගින්, ලේ පරීක්ෂණය මගින්. ඒක අඳුනාගත හොත් අපට පුළුවන් ඉතාම හොඳ ප්‍රතිකාර වලට රෝගියා යොමු කරන්න.